ලේ වෙහෙසති. මේක නිවාසය, නගරය, පියා සහ પરම්පරා කතාව ගැන පදමාලාවක්. ස්වාමීන් වහන්සේ ගෙදර නොසාදන සේක්නම් සාදන්නෝ නිෂ්පලේ වෙහෙසති. ස්වාමීන් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක්නම් රැකබලා නිෂ්පලේ අවදිව සිටි. ඉතින් මේ පදයෙන් අපිට පියාව හඳුන්වලා දෙනම ගොඩනගන්නෙක් සහ රැකවලෙක් ලෙස. එතකොට මේක තව විදිහකට කියවුවත් ස්වාමින් වහන්සේ ගෙදර සාදන කල සාදන්නෝ ඵල සහිතව සඵලව සිටිති. ඉතින් විවාහයක් පටන් අරගෙන ගෙයක් සාදනකොට ඒ කාන්තේම්ම දෙව්පියත් ඒකට එකහු වෙනවා සම ගෘහ නිර්මාණකරු ලෙස. එයත් එයාගේ මුළු ශක්තිය මුළු ආශාවෙන් අපිට ධෛර්යය දෙනවා. ස්වාමින් ඒ පියෙක් විවාහයක් තුලින් තරුණයා පියෙක් වෙනවා. ඉතින් මනුෂ්‍යට අවස්ථා තුනක් තියෙනවා. ලදරුවා කියන්නේ හැමතිස්සෙම තමාගේ අවශ්‍යතාවයම ඉල්ලන එක්කෙනා අනිත් අය කෙරෙහි යැපෙන එක්කෙනා. ඒක ඉතින් කමක් නැහැ පොඩි කාලේ. හැබැයි සමහරු වැඩිවියට පැමිණ නමත් ජීවත් වෙන්නේ අනිත් අය මගේ අවශ්‍යතාවය බලාගත යුතුයි කියන අදහසින්. එතකොට තරුණයා කියන්නේ එයාගේ හැමතිස්සෙම අදහස මට ඕන එකක් පුළුවන්, වෙන කාගෙවත් අමුතු උදව්වක් මට ඕනේ නැහැ, මම කරලා පෙන්වන්න. perform and prove. එයා තමාගේ වීරයත්වය උදෙසා පෙනී සිටිනවා. ඉතින් පළවෙනි වහන් දෙකේ මේ තුන් වර්ගයේ මිනිසත් කතාව, මේකත් මනුසත් කතාවක්. ළමා කාලේ හිතන හැටි සමහරු සදාකාලික ලපටියෝ, ලාමකයි, ලදරුව නෙමෙයි ලාමකයි. ගිමි ගිමි, මයි නේම් ඉස් ජිමි, මට ඕන දේ මට දැන් දෙන්න. එහෙමයි ලදරුවගේ ගතිය. ඒක ලදරුවට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට නිතර බඩගිනි වෙනවා. එයාට කැමරස් කරන්න දන්නේ නැහැ. නමුත් වැඩිවියට පැමිණි කෙනෙක් ලාමක ලෙස ක්‍රියා කරනකොට ඒක චරිතයට උචිත නැහැ. දෙවැනි අවස්ථාව තමයි තරුණයා තමගේ අයිතිය සඳහා ෆයිට් එක දානවා. තමගේ ඉඩම සහ ප්‍රස්තාව තදින් ඉල්ලා සිටිනවා. ඔහු තමා වෙනුවෙන්ම පෙනී සිටිනවා. ඒක ඉතින් තරුණ වයසේ ගතියක්. නමුත් පියා කියන්නේ ඔහු විවාහය තුලින්, අපි විවාහය හිතන්නේ පියෙක් වෙන්න ඕන කියනකොට තමයි අපිට විවාහය ගැන අවශ්‍යතාවය දැනෙන්නේ. එතකන් අපි අපේ ලෝකේ අන්තනෝමතික රජතුමා ලෙස තමයි අපි ඉන්නේ. පියෙක් වෙන්න හිතනකොට තමයි ඒ කාලය ආවම, ජීවිත රටාව තේරුම් ගත්තම තමයි අපි විවාහයට ඇතුළු වෙන්නේ. එතකොට ඒ පියා කියන එක්කෙනා හැමතිස්සෙම අනිත් අය උදෙසා ගොඩනගන කෙනෙක්, අනිත් අය උදෙසා ජීවත් වෙන කෙනෙක්. ඒක පවුලෙන් පටන් අරගෙන ඒ කතාව වෘත්තියකට යන්න පුළුවන්, දේශපාලනයට යා යුතුයි, වැඩ ක්ෂේත්‍රයට යා යුතුයි. පියවරු නැති ලෝකෙක පාරාවල අධිපති වෙනවා. අධිපතිව තමයි ඇති වෙන්නේ. ඒ වගේම පියවරු නැති ලෝකෙක දුරාචාරය රජ කරන්න ගන්නවා. පියවරු නැතිකම දෙපැත්තකට යනවා. එකක් අධිපතීන් බලවන්තයන් සෙනගව පාගාදාන පාරාවල නෙෆිලිම්ල අනුන්ගේ දේ උදුරාගෙන කන භක්ෂකයෝ වැඩි වෙනවා. අනිත් එක පියවරු නැති ලෝකෙක අනාචාරයේ දුරාචාරය ගොඩක් පැතිරෙන්න ගන්නවා. ඉතින් පියා කියන එක්කෙනා එයා ගොඩනගන්නෙක්, අනික්තය උදෙසා ගයක් ජීවිතයක් ගොඩනගන්නෙක්, විශේෂයෙන්ම පාරක් ගොඩනගන්නෙක්. එයා ජීවිතේ පටන් ගන්නකොට ගොඩක් රළු තැන් තියෙන්න පුළුවන්, මිටි තැන් තියෙන්න පුළුවන්, උස් තැන් තියෙන්න පුළුවන්, ගිරි පර තිබෙන්න පුළුවන්, වගුරු තිබෙන්න පුළුවන්, ඇද තැන් තිබෙන්න පුළුවන්. පියා අනිත්‍ය සඳහා ඒ කෙලි මාර්ගයක් හදන එක තමයි පියෙකුගේ උත්සාහය. හීස වේ මේක. ගොඩක් කල් එයාගේ වෙහෙස, මම පාරක් හැදිය යුතුයි මගේ භාර්යාවටත් මගේ පරම්පරාවටත් ගමන් කරන පිණිස. පියවරු හැමතිස්සම හිතනවා පරම්පරාවක්, උරුමයක් ගැන. ඒක දෙවි පියාගෙන් ඒගොල්ලන්ට ආපු සිතුවිල්ලක්. පියා ගොඩනගන්නේ. ඉතින් ඒ ගොඩනගන්න කියන එකට අදාළයි, බැරදුනත් එයා ආයෙත් පටන් ගන්නවා.
කැඩුණු ගඩොලක් වුණත් එයා හොඳට පාවිච්චි කරනවා. කිසි ගලක් හොඳ නැහැ කියලා අයින් කරන්නේ නැහැ. දැකලා තියෙනවා සමහර විට ඔබ කළු ගල් තාප්පයක් හදනකොට හැම උලක්ම ඇතුළට තිබෙලා කෘතහස්ත පෙදරේරුව හොඳ තාප්පයක් හදනවා. පියත් එහෙමයි. තම පවුලේ හැම සමාජිකයෙක්ගේම උල්ලු තැන් බැරදුණු තැන් කැඩුණු බිඳුණු තැන් ඔක්කොම පාවිච්චි කළා හොඳ තාප්පයක් හදනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා හැම පියෙකුට ලංකාව මෙච්චර ව්‍යසනයක් තුලින් යන කාලෙක පියවරු හොයාගන්න අමාරු කාලෙක අපි විශ්වාස කරනවා අපේ යහපත් ඉඳීර දෙවිපියාණන් වහන්සේ පියවරු නැවතත් ලංකාව ඇති කරයි, ලංකාවට හොඳ අනාගතයක් එයි ආයෙත්. ඒකට ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟ පියවරු අපි බිහි කරනවා. ඒක මොකද ප්‍රොසෙස් එක? හැමදේම ඉල්ලන වාසී ඉන්නව ළමයින්ම අපි බලා ගන්නවා. ළමයින් අපචාරයට අහුවෙන්න, ළමයින්ට හිඟ වෙන්න අපි දෙන්නේ නැහැ. එතකොට තමන් උදෙසාම ජීවත් වෙන තරුණයන්ට අපි අවස්ථාවක් දෙනවා, ප්‍රස්තාවක් දෙනවා. අනිත්‍ය උදෙසා වැයවීම අපි ඒගොල්ලන්ට උගන්වනවා. ඒක තමයි අපේ පරම්පරා කතාව. පියවරු හැමතිස්සෙම උදැල්ලක් අරගෙන පාරක් හදනවා, පාර ටිකක් පළල් කරනවා, පාර ටිකක් දික් කරනවා, මිටි තැන් පුරවනවා, උස් තැන් සමතලා කරනවා, ඇද තැන් කෙලින් කරනවා, රළු තැන් සුමට කරනවා. හැමතිස්සෙම අනිත් අයට තමාට වඩා පහසුවෙන් ඒ ගමන කරන පිණිස, තමාට වඩා ශීඝ්‍රයෙන් ඒ ගමන කරන පිණිස, තමාට වඩා සම්පත් සහිතව ඒ ගමන කරන පිණිස පහසුකම් සපයන එක්කෙනාට තමයි පියා කියන්නේ. එයා හිතනවා එයාගේ පූජාවේ ප්‍රතිඵලය බියුත්තේ අනික් අයට ඊට වඩා පහසු විය යුතුයි. ඒ ගොඩ නගන්නා. ඒ වගේම පියා රැකවලෙක්, ඒ කියන්නේ එයා රාත්‍රිය කියලා දවාල කියලා නෑ, එයා ආත්මෙන් කරන රැකවල අත්හරින්නේ නෑ. එයා ඇස් දෙකෙන් බලන් ඉන්නවා, උදේ ඉඳන් රෑ වෙනකම් බලන් ඉන්නවා, ඊළඟට රෑ පහන් වෙනකම් බලන් ඉන්නවා. එයාගේ TikTok එක හැමතිස්සෙම වැඩ කරනවා. ඒකයි එයාගේ ආත්මික සංයමය සහ ආත්මික සංවේදීතාවය. තව එකක් පියාට තියෙනවා ආත්මික සන්තතිය. ඒ කියන්නේ විසිරෙන්න යන දේවල් එයා එකහො කරලා තියාගන්න ආලේපයක්, එයාගේ ජීවිතයේ වැටහීමක් දැනීමක් තිබෙනවා. ඊළඟ එක තමයි සංශක්තිය කියන්නේ විසිරෙන ඒවා එකහො කරලා තියාගන්න එක. පවුල සහ එයාගේ අත, එයාට දයන් වහන්සේ බාර දුන්න දේවල්. සං තතිය කියන්නේ තව පරම් ඉදිරියට යෑමක්, තව පරම්පරාවට ඒක ගෙන යෑම. සංයමය, සංවේදීතාවය, සංතතිය, සංසක්තිය. කවුරුරි දැන් සං කියන එක ලොකුවට ලියලා අර හතරම එකට දාලා මට එවන්න පෝස්ට් එකක්. ඒ පියා ගොඩනගන්නා ලෙස සහ රැකවලා ලෙස. දැන් මම යාඥා කරනවා මේක අහන් ඉන්න හැම පියෙක්ට මේ ලකුණු ඇති වෙන්න. මේක අහන් ඉන්න 18 25 23 පරම්පරාව ඒගොල්ලෝ ළමයි වගේ ඒගොල්ලන්ට නැති වුණ දේවල්, නැති වෙන්න බයයි කියලා හිතන දේවල් ගැන ලොකු අ르ගලයක් කරනවා. ඒගොල්ලන්ට අද සහනයක් එන්න, සැනසීමක් එන්න. මේ තාම ලෝකේ පියවරු ඉන්නවා. ඒගොල්ල අපිට මගක් සදයි, අපිට පුතේ මගක් නැතේ කියලා කෑ ගහන්න අවශ්‍ය නැහැ. පියවරු ඉන්නවා. එතකොට තරුණයන්ට සෑහීමට පත්වීමක් වෙයි. අපිට දැන් තිබෙන තැන සෑහේ, අපි දැන් තව කෙනෙකුගේ තැනක් සඳහා අපි වැය විය යුතුයි. එතකොට තමයි පිතෘත්වය පටන් ගන්නෙ. ඊළඟට දෙවනි පදය, ගීතාවල 127 දෙවනි පදය, වේලාසනෙන් නැගිටීම, බොහෝ රෑ වෙනකල් නිවාඩු නොගැනීම, වෙහෙස්සව සපයාගත් භෝජන බුදීම. දැන් මේක දෙවිපියා නැතුව කරොත් නිෂ්ඵලයි. මොකද මේක හැමදාම කරගෙන චක්‍රයක් වෙනවා. නමුත් මෙතන තියෙන පියෙකුගේ ගතිය වේලාසනෙන් නැගිටීම, බොහෝ රෑ වෙනකල් වැඩ කිරීම, වෙහෙස්සව අයුද්දසා උපයා ගැනීම. ඉතින් දෙවිපියා දැනගත්තම, යහපත් ඉන්දියර දැනගත්තම, උන්වහන්සේ තමන් ප්‍රිය තැනත්තාට මෙසේ මහා වෙහෙසක් නැතිව ඒදන් උද්‍යානයේ කටු, දූවිලි,
අනවශ්‍ය දහදිය ලේවැගිරීම් තරංගකාරීකම නැතිව ආශිර්වාදයෙන් තම ජීවන කොටස තම පෞලේ ජීවන කොටස ඊළඟට තමාගේ අධීක්ෂණයට සහ සංවර්ධනයට දෙවිපියා බාර දුන්නු ඊළඟ කොටස වැඩ ක්ෂේත්‍රයේ හරි වෘත්තියක හරි ඒ ඔක්කොටම ප්‍රිය තැනත්තාට ආශිර්වාදයක් ඇතිව ජීවත් වෙන්න දෙවිපියා ලබා දෙනවා. ඉතින් මේ දෙවැනි එකේ තිබෙන්නේ අපි පුරුදු පුහුණු කරගත යුතු ආත්මික සංයමයන් ආත්මික විනයන් ස්වාමින් වහන්සේගේ දවස රැකීම උදෑසන ආඥා කිරීම ඒවා වැඩ කරන්න ගිහිල්ලා ඒවා නැති කරගන්න එපා. මේක පියවරුන්ට තිබෙන අවවාදයක් සහ ඔබ අනිත් අයට ලබා දිය යුතු රෝල් මොඩල් එකක් ආදර්ශයක්. තුන්වෙනි පදේ තිබෙනවා පවුල ගැන පියා සහ පවුල බලව දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලය උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. ඉතින් මේකේ අපිට ලොකු සහතිකයක් තිබෙනවා. මේ කාලේ අධ්‍යාපනයට හරි අමාරු වෙනවා. විටින් විට වහනවා අරිනවා ඔන්ලයින් පාඩම්. සමහර ළමයින්ට ඔන්ලයින් කරන්න ඩේටා නැහැ. සහ අපි කොහොමද දන්නවා ඉස්කෝල එක පාඩම් විතරක් නෙමෙයි ඉස්කෝලේ ශික්ෂණය ක්‍රීඩාවලට සහභාගි වීම මේ අබෙන සමිති සමාගම් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ඒ ඔක්කොටම ඉඩ හරිම අවහිර වෙලා තිබෙන්නේ. එනමුත් අපි මේක විශ්වාස කරමු බලව දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්ය. ඒක එහෙමනම් ස්වාමින් වහන්සේ කෙසේ හෝ තම උරුමය බලාගනි. අපි මේ අමාරු කාලේ අපේ මුඛය බලාපොරොත්තුෙන් පුරවාගමු. ඇස ස්වාමින් වහන්සේ රඳවාගමු. බලව දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ඒ උරුමය උන්වහන්සේට බලාගන්න පුළුවන් කියලා මේ පදය දවසට දෙතුන් සැරයක්ම කියවන්න. කුසේ ඵලයේද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. මම හිතන තව එක ස්ලයිඩ් එකක් තියෙනවා. ඒකේ අපි කියලා දෙනවා මේ බබා බඩේ දින්දැද්දි තාත්තගේ කටහඬ ඇහෙන්න ඕන ආශිර්වාදේ හඬ. බබා ඉපදෙන මොහොතෙම දැන් ගොඩක් රටවල මව ප්‍රසූත වේදනාවෙන් ඉන්න ලේබර් රූම් එකට තාත්තට එන්න කියනවා. ඒ ඉපදෙන මොහොත පිළිගන්න. ඒකේ බොන්ඩිං ඉෆෙක්ට් එක බැඳීමේ ආචරණයක් තියෙනවා ළමයා මත. ඉතින් මේ පදය 125 127 තුන්වෙනි පදය බොහොම වැදගත් පදයක්. මොකද දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක් නම් ඒක වැරදෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. අපි උන්වහන්සේ විශ්වාස කරගෙන හැමතිස්සෙම අනාගත වාක්‍ය ප්‍රකාශ කරමු. ස්වාමින් වහන්සේ මට දුන් දරුවා ස්වාමින් වහන්සේගේ උරුමයක් ලෙස බලා ගන්නවා ඇත කියලා අපි ධෛර්යයෙන් බලාපොරොත්තුෙන් සිටිමු. ඊළඟ ස්ලයිඩ් එක මේක ඉතා වැදගත්. මේ කාලේ අපිට තේරෙනවා රටේ අමාරුව වැඩි වෙනකොට අපේ බලාපොරොත්තු නිකන් හිඳෙන්න හදනවා. ඒකට අපි ඉඩ දෙන්න එපා. Thank you very much මීරි මේ excellent slide presentation එකට. හතරවෙනි කාරණාව හතරවෙනි පදේ තිබෙනවා තාත්තගේ ඊළඟ රෝල් එක බලවන්තයෝගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මව්පියන්ගේ දරුවෝත් එසේමය. ඉතින් අපි දන්නවා තාත්ත විතරක් නෙමෙයි ළමයි හදන්නේ අම්මා එකට බොහොම කිට්ටුවෙන් දායක වෙනවා. තව ටිකකින් ස්ලයිඩ් එකකින් අපිට පෙනෙයි දෙදෙනාගේ වෙන වෙන කොන්ට්‍රිබියුෂන්ස් මොනවද කියලා. මේකෙ තිබෙන්නේ ඔබගේ දරුවා හැමතිස්සෙම ඔබට දීලා තිබෙන්නේ ඔබ නොගිය දුරක් ඔහුට යන්න මඟ පෙන්වන පිණිස. ඔබගේ අතේ ඊගස යම්සේද යෞවන මව්පියන්ගේ දරුවෝත් එසේමය. එයින් පිරුණු කොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තෙක්ය. එනිසා විවාහ වෙනවා ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් බොහොම උනන්දුවෙන්. හැබැයි ඒ පළවෙනි විවාහ වෙනකොටම විවාහයට සූදානම් වෙනකොටම අපි දන්නවා විවාහය දෙවිපියා නිර්මාණය කරේ සැලසුම් කරේ දරුවන් බිහිවන පිණිසයි. දරුවන් බිහි කරන පිණිසයි. පල දරන්න ගුණණය වන්න. ඒකට තමයි ලෝකෙ තිබෙන්නේ. ඉතින් දැන් එන්න ලෝකේ
ජීව දරූපත් වලට වඩා මරා දමන දරූපත් වැඩි වෙලා තිබෙනවා. ඒකත් මේ ලෝකේ අවසානය සිහිපත් කරවනවා. මොකද එච්චර ගොඩක් ගබ්සා කිරීම කරනවා. එතකොට දෙවිපියා කල්පනා කරනවා දරුවෝ ඉපදෙන ප්‍රමාණයට වඩා ජීවීව සජීවීව ඉපදෙන ප්‍රමාණයට වඩා දරුවෝ මරලා දානවා නම් මොකටද ලෝකේ කරගෙන යන්නේ කියලා. දෙක විවාහ වෙනවට වඩා විවාහ නොවි ලිංගිකව ජීවත් වෙන මිනිස් වර්ගය පටන් ගැනීම. තුන විවාහ කඩාකප්පල් කර ගැනීම. විවාහ රැකෙනවට වඩා විවාහ කඩාකප්පල් වෙන්න ගියාම. හතර ඒ කරුණ කොටගෙන දෙමව්පියෝ දෙදෙනාම එක්ව ජීවත් වෙන ගෙවල් වලට වඩා තනි දෙමා තනි පුද්ගලයෙකු සමග ළමයා ජීවත් වීම යන මේවා ඛේදවාචක. ඒවා වැඩි වෙනකොට අපි දන්නවා ජන සමාජයේ අවසානය ළඟව තිබේ. මේ ගැන මිනිශ්චයක්ද තිබේ. ඉතින් බලවන්තයෙකුගේ අත්ෙහි ඊගස් යම්සේද මේකේ උපකල්පනයක් කියනවා. දරුවෝ පියාව ශක්තිමත් කරනවා. දරුවන් නිසා පියා බලවන්තයෙක් වෙනවා. ඉතින් ඔහුට වෙන බලයන් තිබෙන්න පුළුවන්. වෘත්තිය, දේශපාලන බලය, මුදල් බලය, එක එක දේවල්, සමහර ප්‍රචණ්ඩ බලය. නමුත් දෙවිපියා අගයන දෙවිපියා දෙන බලවන්තකම තමයි ඊළඟ පරම්පරාවක් ඇති දැඩි කිරීම නැගිටවීමේ බලය තමයි පියාගේ ලොකුම බලය. ඉතින් වැඩ කරන පියාලා දැනගන්න ඕන ඔබ ඔබගේ තරුණ ශක්තිය දෙන්නේ කෝපරේට් එකටද රැකියාවටද මොකකටද කියලා. ඔබගේ තරුණ ශක්තිය ඔබ දිය යුත්තේ ඊළඟ පරම්පරාව ඊගස්මෙන් ඔවුන්ගේ මුළු දුර ගමන් කිරීමට. ඔවුන් උදෙසා ඔබගේ ජීවිතය කැප කිරීම පිතෘත්වය සහ මාතෘත්වය තමයි ලොකුම කැඳවීම. දෙවිපියාගේ ඇසමයේ අනර්ගතම කැඳවීම. එතකොට පස්වෙනි පදේ තිබෙන්නේ එයින් පිරුණු ඊකොප්පුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තෙක් කියලා. ඒක ලොකු ආශිර්වාදයක්. එම නිසා ඔබ විවාහ වූ පසු දරුවන් ලැබීම ප්‍රමාද කිරීම දෙයන් මහන්සියගේ කැමැත්ත නෙවෙයි. මොකද විවාහ ගිවිසුමේ මූලික කොටසක් තමයි දරුවන් ඇතිවීම, බිහි කිරීම. ඉතින් එසේ දරුවන් බිහි කරන ක්‍රිස්තියානි ගෙදර ඔහු දොරටුවේදී සතුරන් සමග කතා කරන විට ලැජ්ජාවට පත් නොවන්නේය. බොහෝ සතුරු බලවේග තිබෙනවා ලෝකේ නාස්ති කරන්න. ඔබගේ දරුවන් ගෙදරදිම පුහුණු වෙනවා ලෝකේ ජය ගැනීමට. ඒවා තමයි පියා ගැන ගුණාංග පහක්. ඔහු දරුවන්ව පුහුණු කරනවා නිතරම ෂාප් කටින් එජ් එකක් ඇතුව ජීවිතේ දෙවිපියා දීලා තියෙන මුළු දුර ගමන් කිරීමට. එතකොට යාකොබ් 1:17 කියනවා සෑම යහපත් දීමනාවක් සෑම සම්පූර්ණ දීමනාවක් ආලෝකේ පියාණන්ගින්ය. එතකොට පියා පොළවේ පියාගේ වගකීම දෙවිපියා දුන්නු යහපත් දීමනාව පූර්ණ දීමනාවක් ලෙස ජීවත් වීමට දරුවට මඟ පෙන්වීම සෑම පහසුකමක් සැලසීම. එහෙමයි දෙව්පියාගේ අදහස පොළොවේ පියා ගැන. ඊළඟ ස්ලයිඩ් එක. අද අපේ මාතෘකාව පියවරු ඉංග්‍රීසි මාතෘකාව Let Fathers Not Become Extinct. පියවරු දැනටම දුර්ලභ විශේෂයක් වෙලා. ඒ මොකද බොහෝ අය විවාහ වෙනවා තමුන්ගේ අවශ්‍යතාවය විතරක් සලකාගෙන. ඉතින් පියා පවුලේ ශූරයා දෙවියන් වහන්සේ ඉතින් දෙවියන් වහන්සේගේ බැබලීමත් පියාගේ කඳුලුත් එක තමයි පවුල යන්නේ. ඒක මේ අසාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට ඒ වගේ සාධක අපිට ලෝකයේදී මුණ ගැහෙනවා. පියාගේ විශේෂම වගකීම තමයි මවගේ ප්‍රේමවන්තයා වීම, ආරක්ෂකයා වීම, සුරක්ෂකයා වීම. ඒකට දේව වචනේ කියන පදේ කින්ස්මන් රිඩීම. ඒ කියන්නේ මොකද? ඒ දැන් උද්‍යානයේදීම ඇයට ගොඩක් අවපාතයක් සිද්ධ වුණා. ගොඩක්
අවනඩුවක් සිද්ධ වුණා ඒ දන් උද්‍යානයේදීම. එතකොට හැමතිස්සෙම පියාගේ හිතේ තිබෙන වගකීමක් මගේ භාර්යාවගේ සෞඛ්‍යය ඇගේ ජීවිතය ගැන මම වගකිවි යුතුයි. පළවෙනි තිමෝති 3 පළවෙනි පේතෘස් 3 කියනවා ඇය දුර්වල භාර්යාව බැගින්. මේක පිතෘත්වය පියා ගැන අපි සමරන හෙට දවසේදී අපි මේක මතක තබා ගත යුතුයි. පියාගේ මූලික වගකීමක් තමයි අර පවුලේ මවගේ සංරක්ෂණය සුරක්ෂිත භාවය ඇය දුර්වල භාජනයක් බැවින් ඇය ගැන සම්පූර්ණයෙන්ම වගකීම දැරීම පිතෘත්වයේ ලක්ෂණයක් වෙනවා. දෙව්පියා ඒක පවරලා තිබෙනවා පුරුෂයාට විවාහයේදී. ඉතින් මෙහෙමයි කියලා තියෙන්නේ එලෙසම පුරුෂයෙනි නුඹලාගේ යාඥාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල භාජනය වූ භාර්යාව සමග දැනගැන්මේ හැටියට වාසය කරමි. ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරයන් බැවින් ඔවුන්ට ගෞරව දෙන්න. ඉතින් ඒ භාර්යාවට මවට මාතෘත්වයට ගෞරවය දීම හැම අතින් ඇය සංරක්ෂණය කිරීම පිතෘත්වයේ පියාගේ මූලික වගකීමක්. අපි මේ ගැන දෙව්පියාගෙන් ඉල්ලා සිටිමුද මේක මේ අපිට මේ ගැන පිහිට වෙන්න කියලා මූලික වගකීමක්.